Jinthu Pitiya. Aha, Jinthu Pitiya. Naricha kugule kaputek vela ipadila hari lassana katha kiyannawa kadicha putuwak udaw bale nagala pattareta photo gahanawa Oyala kawuda api media mokadda media eka api awilla topiya media topiya pattare topiya tv topiya fm topiya pattare puwatpat hari mata ලේකම්තුමා කතා කරලා කිව්වා ඔයාලා එනවා කියලා එන්න එතකොට මේ කපුටා හිටි ගමන් කතා කරන්න ගත්තද මෙහෙමයි මුලින් හැමදාම ආවා ඇවිල්ලා කාලා ගියා ඉතින් අපි කන්න දීලා බලාගෙන හිටියා මේ මෙන්න එක දවසක් හිටපු ගමන් එකපාරටම කතා කරන්න ගත්තා හරි යමු අපි කපුටාව ඉන්ටර්විව් කරමු sorry sir, මේ ටයිම් එකේ නම් බෑ ටිකක් වෙලා ඉන්න වෙනවා අර මොකෝ කපුටා පොඩි වැඩක මොකද්ද දන්නේ නැහැ වැඩි කපුටා මේ වෙලාවේ මේ පොඩි ලෙක්චර් එකක ඉන්නේ කපුටා ලෙක්චර් දෙනවද ඔව් කොච්චර වෙලා යයිද ඉවර වෙන්න ඒක නම් කියන්න බෑ සර් මොකද කපුටානේ මේ පොඩ්ඩක් ඉන්නකෝ සර් මම මේ සෙක්‍රටරි කෙනෙක් අහලා බලන්නම් ඔයාගේ සෙක්‍රටරිද නෑ කපුටගේ ඈ Jinthu Pitiya සර් එන්න සර් එන්න කපුටාව ඉන්ටර්විව් කරන්න මේගොල්ලෝ ඉන්නේ टोपिया टीवी टोपिया एफएम टोपिया बहुत पता मेन में कपुटा टोपी लगी तेल वे पहन तीर वगैरह गिनावा कैमट एक वजनो अबे मिलवाई कपुटा के गतिये तमाई तमंगे जाती है उन तो साल करूँगा बिदा के निकालने तानिये करने है नहीं तानिये क्या मन्ने वटे इन्ने उन तो अंदर का हाला करने खाला प्यामले है ना आई करनो वही ने कपुटा හොඳයි අපි කැමති කපුටගේ පෙරභවය ගැන කතාව අහන්න සෝරි කක් කියන බුරුද්දට කවන්නේ කොහොමද කතාව පටන් ගන්න මෙහෙමයි මම ඇවිල්ලා මීට කලින් ආත්මේ කුකුලෙක් ගම් කුකුලද ෆාම් කුකුලද පොර කුකුලද කොච්චි කුකුලද ගිනි කුකුලද වලි කුකුලද ෆාම් මම හිටිය ෆාම් එකේ කුකුල්ලු හිටියා කීයක් විතර පුදුම කතානේ ඔය අහන්නේ ෆාම් එකේ ඉන්න කුකුල්ලු ගාන කීයද කියලා කුකුලෙක් වෙච්ච මං කොහොමද කියන්නේ හැබැයි මට එක දෙයක් නිශ්චිතව කියන්න පුළුවන් ඒ මොකද්ද මම හිටපු ෆාම් එකේ අයිතිකාරයා ඔව් එන්නම කුකුලා Jinthu Pitiya hari ඒව තමයි ඉතින් ගොඩක් කියන්නේ ෆාම් විතරක් නෙමෙයි ගොඩක් තැන්වල සමහර ප්‍රධානියෝ ඉන්නවා අයිතිකාරයෝ ඉන්නවා ඒගොල්ලෝ ඒව තමයි ඒගොල්ලන්ගේ එහෙම තියෙනවා මනමාල ගතිය තියෙනවා ඒක තමයි මිනිහා හැබැයි මගේ ෆාම් එකේ හිටි මිනිහා වෙජිටේරියන්. මස් කන්නේ නැහැ, මාළු කන්නේ නැහැ, හැබැයි හොදි කනවා. අනික මිනිහා ලොකු උද්ඝෝෂණයක් කරා මේ මුළු ගමේම කට්ටිය ගෙන්නලා. ඒ මොකටද? මාළු කෑමට විරුද්ධව. ෆාම් එකේ කුකුල්ලෝ සේරම හිටියේ කූඩුවල. ඒ කුකුල් කූඩු ගැන කියනවා නම් ඉතින් ආයි ගන්න දෙයක් නැහැ හොඳේ. එහෙමයිනේ. ඔව්. කුකුල් කූඩු වගේ තමයි. ඉඩ නැහැ. තනි කකුලෙන් හිටියේ මම කාලයක්. ඒ මොකද? කකුල් දෙකම ගහලා ඉන්න බෑ. ඉඩ නැහැ කූඩුවේ. අනික එක කුකුලෙක් හිටියා. උපන්දා පටන් ඌව මං කරේ තියාගෙන හිටියේ. ඌ කොරයි කියලා තමයි මිනිස්සු හිතාගන්නේ. මම කොරලා තියෙන හැටි හරිය පේනවනේ දැන්. නෑ මං කිව්වා අර කුකුලා කොරයි. කුකුලා ඌ කොරනේ ඌව මම කරේ තියාගෙන හිටියා අර මගේ තියෙන මනුස්සකමට මේ ඉඩ නැහනේ කූඩුවේ ඉඩ තිබුණේ උපන්දා පටන් ඌ මගේ කරේ හරි හැමෝම හිතුවේ අපි දෙබිඩි කුකුල්ලු කියලා කොච්චර කල් ඒ ෆාම් එකේ හිටියද? මම මෙතන ෆාම් කුකුළු ජීවිතය ගැන කියවනවා මේ මහත්තයා බූරු කතා අහනවා. මහත්තයෝ ෆාම් කුකුලගේ ආයුෂ උපරිම වුණොත් දවස් 42යි වැඩිම වුණොත් 45යි. හරි හරි හරි. කුකුළුන්ට මොනවද දෙන කෑම හැම? අන්න තව බූරු ප්‍රශ්නයක් යොමු කරා. ඈ? කුකුළුන්ට කුකුල් කෑම දෙනවා මිසක් චිකන් කෑම මාළු කෑම දෙන්නේ නැහැ මහත්තයෝ. ඈ? ගන්න. Jinthu Pitiya. Hari-hari godak විස්තර කිව්වා. තව මොනවද? ඔය විස්තර ඔක්කොම හොම කිව්වේ මම නිසා. එහෙම නැතුව සාමාන්‍ය ෆාම් කුකුලෙක්ගෙන් විස්තර ඇහුවොත් ඌට කියන්න තියෙන කනෝබනෝ ඉන්නවා කියන එක විතරයි. තව මොනවද විස්තර? මම හිටපු ෆාම් එක තිබුණේ ගමක් මැද. ෆාම් එකට ලයිසන් නැහැ. එහෙමද? ඔව්. ඒ ගැන අපිට වෙනම ප්‍රෝග්‍රෑම් එකක් කරන්න පුළුවන්. ෆාම් එකක් කරනවා නම් අනිවාර්යෙන් ප්‍රාදේශීය සභාවෙන් අවසර ගන්න ඕන. එහෙමද? ඔව්. අද කපුඩු වෙච්ච අපිත් එක දන්න ඔයාලා දන්නේ නැද්ද? ඒ දන්නේ දැන් දන්නේ. ෆාම් එක නිසා මුළු ගමම එකම සුවඳකින් සුගන්ධවත් වෙලා තිබුණේ. අනික මැස්සෝ. මැස්සෝ කොච්චර හිටියද කියනවා නම් අප්පුඩියක් ගැහුවොත් මැස්සෝ 225ක් විතර එකපාර මැරිලි වැටෙනවා නෑ. ගමේ මිනිස්සු කුකුල් ෆාම් එකට කොච්චර විරුද්ධ වුණත් යටිහිතින් මිනිස්සු සතුටු වුණා ගමේ කුකුල් ෆාම් එකක් තියෙන එක ගැන. එහෙමද? ඒ මොකෝ? ඇයි ඉතින් ඒ කාලේ කඩෙන් චිකන් කිලෝ එක 450ට දෙද්දී ෆාම් එකෙන් කුකුලෙක් ගන්න පුළුවන් ගමේ මිනිහෙකුට 300ට. දන්නවනම් අපිත් වෙනවනේ. අනික විශේෂම දේ තමයි ෆාම් එකේ අයිතිකාරයාට ටෝක් කරෝතින් ගමේ ගෑනු අයට කුකුලෙක් ගන්න පුළුවන් නිකම්ම වුණත්. දන්නවනම් වයිෆුත් එක්ක වෙනවා. ඒ කොහොමද ඒ නිකම්ම දෙන්නේ? ඇයි මහත්තයෝ මං කලින් කිව්වේ ෆාම් එකේ අයිතිකාරයා සේරටම වඩා කුකුලා. Jinthu Pitiya. ඉතින් කොහොමද ඒ කාලේ ගෙවුනේ? මට ඕන වෙලා තිබුණේ ෆාම් එකේ කුකුල්ලුන්ව මේ කූඩු වලින් නිදහස් කරලා කම්මච්චමේ බිම්මච්චමේ කුකුල් ගම්මාන හදා. ෆාම් එකේ කුකුල්ලුන්ට චිකන් රන් පෙන්නලා මොරාල් එක නග්ගලා. මගේ ආදරණීය සදාදරණීය සහෝදර කුකුල්ලුන්ගේ හෙට දවසේ සෞභාග්‍යමත් කරන්න ඕන වගේ අදහස් මට ආවා. දවසක් මං කූඩුවෙන් පැන්නා. නෑ පැනලා ගියා ගමේ වටයක් දාන්න. හිටපු නිවාස සංවර්ධන ඇමති කෙනෙක් හදපු උදා ගම්මානය මම දැක්කේ රෑක. මිනිස්සුන්ට හදලා දීපු ගෙවල් දැකපු මට හිතුණා කුකුල් කූඩුව මොනතරම් හොඳද කියලා. අපිට මොනවද අඩු කියලා හිතුණා. ඊට පස්සේ මම මගේ ආදරණීය සදාදරණීය කුකුල් සහෝදරීන්ට බම්බු ගහගන්න කියලා කුකුල් කූඩුව ඇතුලේ ජීවිතේ විඳින්න තීරණය කරා. දවසක් අපේ ෆාම් එකේ පැත්තක් ගිනිගත්තා. ෆාම් එකට ගමේ මිනිස්සුන්ගේ තියෙන ඊනියා විරෝධය පසෙක දමා හිස ගිනිගත් මිනිසුන්සේ එක මවකගේ දරු කැල වගේ ભેද නොතක පමා නොවි හැම මිනිහම ආවා ෆාම් එකේ ගින්න නිවන්න නරි වගේ. නරි වගේ. එදා රෑ මුළු ගමටම පාටි. බාර් එකට වෙනතට වඩා බිස්නස්. ඒ මොකෝ? ගමේ හැම ගෙදරකටම රෝස් කරපු කුකුලෙක් ගානේ ලැබුණා. ගිනිගත්ත කිව්වනේ ෆාම් එක. ඔව්. ඉතින් එහෙමයි එදා. අපිට හරි වයස ආවහම යවනෝනේ. කොහෙටද? මේ මහත්තයා මේ අහන්නෙම පුත්තලන් කතානේ. මහත්තයෝ කුකුලෙකුට නිසි වයස පිරුණාම ෆාම් එකේ අයිතිකාරයා ඌව දීග යවන්නේ. ඌව කෙලින්ම යවනවා මස් කඩේට. දවසක් ආවා කැන්ටර් එකක්. දන්නවනේ කැන්ටර් කිව්වේ. ඇයි මහත්තයෝ කිරිබත් කෑලි 3 තියෙන මාක් එක ගහපු ට්‍රක් එක? දන්නව. ට්‍රක් එක ආවා පැටවෝ අබියෝ පොඩි කූඩු වලට. අපි හිතුවේම හරි වටවන්දනාව එක්කන් යන්න තවා කියලා. අම්මෝ ඔයාලා දන්නවනේ ෆාම් එකේ වගේ තමා කුකුළු පටවපු ට්‍රක් එකත් අම්මෝ පුදුම ගඳක්. මහත්තයලට කියන්න ඒ ගඳ කුකුල්ලු වෙච්ච අපිටවත් ඉවසන්න බැරි වුණා. මීට වඩා හොඳයි මලානම් කියලා හිතලා ඉවර කරන්න උන්නේ. මෙන්න මම චිකන් බිරියානි එක. හරි. එතනින් කුකුල් ජීවිතේ නිමයි. කුකුලද කපුටද වැඩියෙන් ජොලි. කුකුලද කපුටද වැඩියෙන් ජොලි. කපුට තමයි ජොලි. අර මොකෝ? ඇයියනේ ආවා කෑවා ගියා. ආයි ආවා ආයි ගෑවා ආයි ගියා. අයියාවා ඔන්න ඔය එළඟ තෙල් පාන්තිරයක් දෙන්න හරිම රහයි එක මේ මට හරිම බඩගිනි. ආ මෙන්න මෙන්න මෙන්න. ආයි කනවා. ඔව්. ආයි යනවා. ආහා ජින්තු පිටිය. දිනපතා ලොකු වීඩියෝ නරඹන්න ඉහත බටන් එක ක්ලික් කර සියත FM subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.